समन्ता चक्रवालीसु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्से सुनन्तु सग्गमोक्खदम् धम्मसवनकालो अयं भदन्ता धम्मसवनकालो अयं भदन्ता धम्मसवनकालो अयं भदन्ता। नमो तस्से भगवतु अरहतु सम्मा संबुद्धस्से। नमो तस्से भगवतु अरहतु सम्मा संबुद्धस्से। नमो तस्से भगवतु अरहतु सम्मा संबुद्धस्से। तत्कथमं दुःखं अरिय सच्चं जातिपि दुःखा चरापि दुःखा व्याधिपि दुःखो मरणंपि दुःखं अप्येहि संपयोगो दुःखो पियेहि विपयोगो दुःखो यंपि चन्न लभति तंपि दुःखं संकित्तेन पञ्चुपादानखंदा दुःखातीति। करुणावंत गुणबर सत्पुरुष पिंगवत्नी पिंगवंत ओयात्तंट धर्म विनिश्चय धर्मदेशना मालावे अद सिट चतुरारी सत्य धर्म देशना करुन लबन्ने पिंगवंत अमेरिकावी पदिंची सुचिरांग मेतितुमा प्रमुखोटगत पौली सिरिम पिंगवतुंगी पिंबर धर्मदान दायकत्वयेन युतुव අද දවසේදී පින්බර ධර්ම දේශනාව සිදු කරනු ලබනවා මෙම උතුම් ධර්ම දානයෙන් සිදු කරගත් පුණ්‍ය කුසලය පිරිසුදු සද්ධර්මයේ ලෝ බොහෝ කල බැබලීමටත් සංඝ රත්නේ නිරෝගී භාවයේ පිණසත් සිවණක් පිරිසේ සමගියේ පිණසත් දීසක ශ්‍රාවක දායක සැමට ඉක්මනීම ධර්ම අවබෝධයේ පිණසත් හේතු වාසනා වේවා। එමෙම්ම මෙම වසරේ මිය ගිය රුචිරාංග මහත්මාණන්ගේ පිය ආනන්ද වහන්සේ වන ඕපාතලාගේ රණවීර මහත්මාට ඒ වාගේම දීප්ති ලියනගේ මහත්මියට සහ සසරගත මිය පාළව ගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා। සසර කෙලවර උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් වීමට මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කුසලේ ඒකාන්තේම හේතු සම්පත්ම වීවා කියලා සිරු දෙනාට පුණ්‍යානුමෝදනා කරනවා। සත්පුරුෂ පින්වත්නි බුදු පියාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්නට। බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙන එකම කාරණාව සසරගත ඇත්තෝ සසරින් ඉගොඩ වන්නට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කිරීමමයි। ඒ චතුරාර්ය සත්‍ය ධර්මය සූත්‍ර දේශනාවලදී අපිට සම්මුති දේශනා විදියට හමු වෙනවා। විනය අභිධර්ම දේශනාවලදීත් අපිට හමු වෙනවා। ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට නොනැත්තෝ කටයුතු කරන්නට ඕනේ। පින්වත්නි මේ ලෝකේ තියෙනම ස්වභාව කාරණා හතරක් පවත්ති පවත්තක නිවත්ති නිවත්තක කියලා පවත්ති පවත්තක නිවත්ති නිවත්තක කියලා පවත්ති කියන්නේ මේ ලෝකේ පවතින විදිහක් තියෙනවා। ලෝකේ පවතින විදිහක් තියෙනවා නම් පවත්තක ඒක පවත්වන්නේ පවත්වන හේතුවක් තියෙන්නට ඕනේ। නිවත්ති ඒ පවතින දේ නැති කරන්න පුළුවන්කම තියෙන්න ඕන। දෙයක් පවතිනවා නම් පවත්වන හේතුවක් තියෙනවා නම් ඒ පවත්වන හේතුව නැති කරන්න පුළුවන් ක්‍රමයක් තියෙන්න ඕන। ඒ නැති කරන්න පුළුවන් ක්‍රමය ඔස්සේ කටයුතු කළොත් නැති කරන්න පුළුවන්। නිවත්ති කියන්නේ නැති කිරීමට නිවත්තක කියලා කියන්නේ ඒ නැති කරන ක්‍රමයට। පවත්ති පවත්තක නිවත්ති නිවත්තක ලෝකේ පවතින විදිහක් තියෙනවා। ඒ පවතින ලෝකේ පවත්වන හේතුවක් තියෙනවා।
ඒ හේතුව නසන්න පුළුවන්. ඒක නසන්න නම් නැති කරන්නට අපි අනුගමනය කරන්න ඕන ප්‍රතිපදාවක් තියෙනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා පවත්ති ලෝකේ පවතින විදිය. ඒ තමයි දුක්ඛ ආර්ය සත්‍ය. පවත්තක ඒ ලෝකේ පවත්තන හේතුව ඒ තමයි පින්වත්නි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. නිවත්ති ලෝකේ ඒ නතර කිරීම ඒ හේතුව නැසීම හේතුව නැසීම ඒ තමයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. ඒ හේතුව නැසන ක්‍රමයක් තියෙන ඕන නිවත්තක ඒ තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය. බුදුරජාණන් වහන්සේ සතර අපාය මනුස්ස භූමිය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක මේ සෑම සියලුම තැන්වල සිටින සියලුම සත්වයන්ට අදාළ කාරණාව පංච නස්කන්දේ කියලා දේශනා කළා. පසේ බුදුරජාණන් වහන්සේ නමකට චතුරාර්ය සත්‍ය ධර්මයේ අන්‍යයන්ට අවබෝධ කරවන්න දේශනා කරන්න බෑ. ඒකට හේතුව සක්වල සිසාරා සියලු කවුණු දකිමින් ඉන්ද්‍රිය පරව පරියත්ත ඥානාදීන් සියල්ල විමසමින් මේ සියලු ස්වභාවයන් ඒ පුද්ගලයින්ට ගෝචර වෙන විදිහට දේශනා කරන්න පසේ බුදුරජාණන් වහන්සේලාට නොහැකි වීම සර්වඥතා ඥානේ නැහැ. පසේ බුදුරජාණන් වහන්සේලාට සර්වඥතා ඥානේ නැහැ. අග්‍රශාවකයන් වහන්සේලාට මහා ශාවක අසෝ මහා ශාවක උතුමන් වහන්සේලාට ඒ සර්වඥතා ඥානේ නැහැ. බුදු පියාණන් වහන්සේටයි සර්වඥතා ඥානේ තියෙන්නේ. ඒ භාග්‍යවත් වූ අසම සම වූ බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් මේසක්වල අනිකුසක්වල වා සියල්ලම බලලා මේ සියලුම තැන්වල තියෙන සියලුම කවුණු පිළිබඳව දේශනා කළා. අජීවී වස්තුවල සජීවී වස්තුවල සියලුම අජීවී වස්තුවල පටවියාපෝ තේජෝ වායෝ සතර මහා භූත රූප තියෙන්නේ. ඒ භූත රූප සහ උපාදාය රූප ආදී කවුණු. එතකොට අජීවී සජීවී සියලුම වස්තුවල මේ රූපස්කන්ධය තියෙන්නේ. වේදනා සංඥා සංකාර විඥානස්කන්ධය සජීවී වස්තුවල. මේ අජීවී සජීවී සියලු වස්තුවල පින්වත්නි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ ගොඩවල් පහ තියෙන්නේ. ස්කන්ධය කියලා කියන්නේ ගොඩට සමූහයට රාශියට කොට්ටාසයට නමක්. රූපස්කන්ධය කියන්නේ රූප ගොඩට නමක්. වේදනාස්කන්ධය කියලා කියන්නේ වේදනා ගොඩට නමක්. සංඥාස්කන්ධේ සංඛාරාස්කන්ධේ විඥානස්කන්ධය කියන්නේ සංඥා සංඛාර විඥාන කියලා කියන ගොඩවල් වලට නමක්. ඒවා ගොඩවල් හේතුන්ගෙන් හටගන්නේ හටගත් ගමම්ම නැතුව යනවා. නැතිව යද්දිම නැවතත් ඇති වෙනවා. ඇති වූ සැනකින්ම නැතිව යද්දිම නැවතත් ඇතිව නැතිව යන පරම්පරාවක්. මේ රූප 28ක් තියෙනවා. වේදනා සංඥා සංකාර කියන්නේ චෛතසික ධර්ම වලට හිතේ යෙදෙන ගති වලට නමක්. සිත සමග එකට ඇතිවන එකට නැතිවන සිත හට ගන්න තැනම හට ගන්න සිත ගත්ත අරමුණම ගන්න ස්වභාව ලක්ෂණ තියෙන ගති හතරට නමක්. එතකොට ඒ ගති ගත්තාම පින්වත්නි එතන තියෙනවා වේදනාව. වේදනාව කියලා කියන්නේ අරමුණු දැනීමේ ස්වභාවය. සංඥා කියන්නේ අරමුණු හැඳිනීමේ ස්වභාවය. සංකාර කියලා ගත්තාම එතන චේතනාව වගේම ඉතිරි කාරණා. සූත දේශනාවලේ අපට හම්බ වෙන්නේ චේතනාපස්ස මනසිකාරෝ කියලා. චේතනාව ගත්ත ගම ඉතිරි චෛතසික 49ම එනවා. එතකොට චෛතසික 49යි චේතනාවයි ඒ 50ටම සංඛාරාස්කන්ධය කියලා කියනවා. ඒ වගේම විඤ්ඤාණය ගත්තාම ආයතන ભેදයෙන් හයක් තියෙනවා. ඒ වගේම ධානාත් අරගෙන ලෞකික සිත් සියල්ලම අරගෙන ලෝකෝත්තර සිත් සුස්ක විදර්ශකමේට අටක් ගත්තාම සිත් 89ක් එනවා. ලෝකෝත්තර සිත් ටික සමතයානික ක්‍රමේට ධාන ભેදයෙන් ගත්තාම 40ක් එනවා. ඉතින්දි සිත් 121ක් එනවා. මේ තමයි පංච උපාදානස්කන්ධේ. ආත්මය කියලා හිතන දේ, සත්‍යේ පුද්ගලයෙක් මම කියලා කෙනෙක් දෙයක් ඉන්නවා කියලා හිතන් ඉන්න දේ, එහෙම දෙයක් නෑ මෙතන. මේ පංච උපාදානස්කන්ධයක්. ඒක නිසා මේකට දුක්ඛ කියලා කියනවා. දුක්ඛ
දුක වචන දෙකක්. දුක කියලා කියන්නේ පිළිකුල් කළ යුතුයි නිඳා කළ යුතුයි කියන එක. ක කියලා කියන්නේ හි සාරයක් නැහැ ආත්මයක් සත්‍යේ පුද්ගලයෙක් මම විදිහට ගන්න දෙයක් නැහැ කියන එක. දුක්ඛ කියලා කියන්නේ ආත්මයක් සත්‍යේ පුද්ගලයෙක් මම කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතුවට එහෙම කෙනෙක් දෙයක් නැහැ. මේ රූප වේදනා සංඥා සංකාර විඥානයෝ මේ පංච උපාදානස්කන්ධය ආත්මයක් සත්‍යේ පුද්ගලයෙක් විදිහට ගන්න පුළුවන් කමක් නැහැ. පංච උපාදානස්කන්ධය පිළිකුල් කළ යුතුයි, නිඳා කළ යුතුයි, හිස් සාරයක් නැහැ, ආත්මයක් වශයෙන් ගත හැකි දෙයක් නැහැ. එතකොට මේ පංචපාදානස්කන්ධය පංචපාදානස්කන්ධයට දුක්ඛ කියලා කියනවා. ලෝවැසිය හුඟක් මේක දන්නේ නැහැ. ඒක නිසා බුදුදහම ගැන තේරුම් ගන්න බැරුණු කට්ටිය ඇයි ඒ ඇයට දිව්‍ය ලෝක සතර අපා ඒ වගේම බ්‍රහ්ම ලෝක අරූපාවචර බ්‍රහ්ම ලෝක මේවා තේරෙන්නේ නැහැ, පේන්නේ නැහැනේ. ඉන්ද්‍රිය බද්ධ නැති කාරණානේ. මේ දැන් ලැබිලා තියෙන මනුස්ස භූමියට ගැලපෙන විදිහට තමයි ඒ අයගේ ඉන්ද්‍රිය ධර්ම හැදලා තියෙන්නේ. එතකොට මේ මනුස්ස ලෝකෙට ගැලපෙන විදිහට එක්තරා ප්‍රමාණයකට සත්වයින්ගේ ස්වභාවය එක්තරා ප්‍රමාණයකට පේන්නේ, එක්තරා ප්‍රමාණයකට ඇහෙන්නේ, එක්තරා ප්‍රමාණයකට දැනෙන්නේ. මේ විදිහට පේන ඇහෙන දැනෙන ස්වභාවයන් පින්වත්නි සීමා සහිතයි. ඒ අයට පේන්නේ අනෙක් සක්වලවල් අනෙක් සත්වයන්ගේ භූමි වාසස්ථාන ස්වභාවය, මේ රූපය, මේ ස්ථාන, චිත්තචෛතසික ධර්ම හටගන්න ආයතන ටික පින්වත්නි ශක්තිමත් එක්තරා ප්‍රමාණයක් දැర్శණය වෙන්නේ විතරයි. හරියට මාළුවාට ජලයේ ඇතුළේ එක්තරා ප්‍රමාණයයි, කොටියට එක්තරා ප්‍රමාණයයි, එක් එක් සත්වයින්ට තමන්ගේ ඒ ඇස්කම් ආදී හැදලා තියෙන ප්‍රමාණයේ තරම තමයි දැනෙන්නේ. මේක තේරුම් ගන්න බැරි වුණාම සමහරුන් දිව්‍ය ලෝක නැහැ, සතර අපාය නැහැ, ඒව හදවතේම තියෙන තත්වයන් වගේ කියලා බොරු කියනවා, මනස්ගත කියනවා. ඒ කියන්නේ මේ තත්වයන් තේරුම් ගන්න බැරි නිසා මේක තේරුම් කරවන්න බුදුරජාණන් වහන්සේ නමක්ම පහළ වෙන්න ඕන. ව්‍යාජ බුදුරජාණන් වහන්සේලා කියලා නමින් පෙන්වන්න හදන ව්‍යාජ පුද්ගලයින්ට බෑ. සර්වඥතා ඥානයේ ඇති සාරාසංඛ්‍ය කල්පලක්ෂය පාරමීදම් පිරූත්තමයන් වහන්සේ ලාම වෙන්නට ඕනේ. මේ භාග්‍යවත් තිලෝකුරු බුදුරජාණන් වහන්සේ මෙතන ආත්මයක් සත්‍යේ පුද්ගලෙක් මම කියලා කෙනෙක් නැහැ කියලා දේශනා කළා. මෙතන තියෙන්නේ පිංගුවත්නි පංච උපාදානස්කන්ධයක්. ඒ පංච උපාදානස්කන්ධේ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ. රූප කියන්නේ රූප 28ට, වේදනා සංඥා සංකාර කියන්නේ චෛතසික 52 දෙපනස් චෛතසික වලට, විඥානේ කියලා කියන්නේ ආයතන බීදීන් විඥාන චක්කු විඥාන ආදී ඒ 6ට හෝ මේ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකා සමග ඒ සියලුම ලෞකික සිත් 81යි, ලෝකෝත්තර සිත් 8 සුස්ක විදස කමේට අරගෙන සිත් 89ට වූ ලෞකික සිත් 81ත්, ඒ වගේම ලෝකෝත්තර සිත් ටික අපි සමතයානික ක්‍රමයට 40ක් විදිහට හරගෙන හෝ තමයි පින්වත්නි සිත් 121ක් ඒ විදිහට විස්තර කරන්නේ. ඒ කවුණු නිරවුල්ව දැනගන්න ඕන. ඒක දැනගත්තොත් දුක්ඛ සත්‍ය තේරුම් ගන්න පුළුවන්. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ සැපට විරුද්ධ දුක කියන එක නෙමෙයි. බුදුදහමේ උගන්වන්නේ දුක ගැන සැප ගැන උගන්වන්නේ නෑමනේ කියලා කවුරු හරි කිව්වොත් ඒක සම්පූර්ණයෙන්ම මිත්‍යා දෘෂ්ටිය. බුදුදහමේ තමයි මේ ලෝකේ ලෞකික සම්පත් ලැබෙන ඉහළම ක්‍රමය උගන්වන්නේ. දානය, සීලය, නික්කම්මේ, ප්‍රඥා, වීර්ය ආදී පාරමී ධර්ම, මහා කුසාසිත 890 කටයුතු කිරීම නිසා ලැබෙන ප්‍රතිඵල, මේ වගේ පින්වත්නි මංගල සූත්‍රයේ ව්‍යග්ගපච්ච ධම්මික පරාභව අනන වැනි සූත්‍ර දේශනා 90 බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා. ලෞකික සම්පත් ඉහලින්ම ලබන ක්‍රමය, ධනවතුන් අතර ධනවතෙක්, සැපවතුන් අතර සැපවතෙක්, බලවතුන් අතර බලවතෙක් වෙන්න පුළුවන් ක්‍රමය බුදුදහම උගන්වනවා. ලෞකික සම්පත් ඉහලින්ම ලැබෙනා වගේම පරම නිස්ඨාවන නිර්වාණ සම්පත්තියත් ලැබෙනවා. අපි නිවන් දකින්න ඕන. අනාගතයේ ඇතිවෙන්න පුළුවන් දුක්ඛාදර සියල්ලම ඉපදීම, ජරාවට පත්වීම, ලෙඩවීම, මානයට පත්වීම ආදී සියලුම දුක්ඛාදර ඇති නොවන තත්ත්වයට තමන්ව පත් කර ගන්නට ඕනේ.
ඒ වෙනුවෙන් පින්වත්නි නුවණ ඇත්තෝ විසින් නිවන් දකින්නට කටයුතු කරන්න ඕනේ. නිවන් දකින්න නම් අනිවාර්යයෙන්ම දුක්ඛ ආර්ය සත්‍ය දැනගෙන ඉන්නට ඕනේ. දුක්ඛ ආර්ය සත්‍යයේ පංච උපාදානස්කන්ධය හොඳට දැනගෙන ඉන්න ඕන. මනුස්ස ලෝකෙටත් ඒක අදාළයි. සතර අපායටත් අදාළයි. දිව්‍ය ලෝකවලට, බ්‍රහ්ම ලෝකවලට, අරූපාවචර බ්‍රහ්ම ලෝකවලට මේ සියල්ලටම අදාළයි. මොකද අපි මේ මනුස්ස ලෝකෙ ඉන්නේ ටික කාලයයිනේ. බලන්න දැන් ඉතිහාසයේ සාක්ෂි ගත්තාම මිනිස්සුන්ගේ සාක්ෂි මේ ඉන්න මට්ටමට කොච්චර අඩුවෙන්ද ඉතිහාසයේ හම්බ වෙන්නේ. අනාගතයේදී මොනතරම් අඩු කාල පරිච්ඡේදයක්ද හමු වෙන්නේ. පින්වත්නි, මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10 දක්වා අඩු වෙලා, අසංඛ්‍ය දක්වා වැඩි වෙලා, අහපව 10 දක්වා අඩු වෙනකොට නානාපකාර ගැටලු ප්‍රශ්න වලට මුහුණ දෙමින් මිනිස් වාසස්ථාන තියෙන තැන් ඇති වෙලා, අහපව නැති වෙලා, අහපව ඇති වෙලා මෙහෙම විශාල විනාශයන් සිද්ධ වෙමින්, නැවත ලෝක විනාශයන්, කල්ප විනාශයන් සිද්ධ වෙලා, ආභස්සරේ යට විනාශ වෙලා, අහපව ආභස්සරේ ඉඳලා සත්වයින් පහලට පහල වෙලා, සුභකින්හේ යට වේහප්පලේ යට මේව විනාශ වෙලා, අහපව පහල වෙලා, මේ වගේ සංසාර පැවැත්මක් සිද්ධ වෙන විදිහක් තියෙනවා. ඒ නිසා භෞතික කවුණු වලට විතරක් සීමා වෙලා දිව්‍ය ලෝකයක් නැහැ, බ්‍රහ්ම ලෝකයක් නැහැ වගේ මනස්ගත ගන්නේ නැතුව නිවැරදිවම පංච උපාදා නස්කන්ධේ දැනගන්න ඕන. එතකොට දීර්ඝ සාංසාරික ක්‍රියා පටිපාටියේ Tamanට තීරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ ඇවිල්ලා පුංචි කාරණාවක් නෙමෙයි, මහ විශාල ගැඹුරු පරාසයක තියෙන කාරණාවක්. ඒ නිසා ඔය ඇත්තෝ භූමි 31 ගැන දැනගෙන ඉන්න වෙනවා. භූමි 31 එකක් තියෙනවා. දුක්ඛ සත්‍ය ගැන කතා කරනකොට මේ භූමි 31ට අවධානය යොමු කරන්නම ඕන. එහෙම නැතුව අපිට මේක තේරුම් ගන්න බෑ. මොකද සතර අපායක් තියෙනවා. මනුස්ස භූමියක්, දිව්‍ය ලෝක 6ක් තියෙනවා. මේවා කාම භූමි. මේ වගේ ආයතන 6ම තියෙනවා. ආධ්‍යාත්මික ආයතන. ඒ කියන්නේ චිත්තචෛතසික ධර්ම හට ගන්න පුළුවන් ආයතන ටික තියෙනවා. හැබැයි බ්‍රහ්ම ලෝකවල එහෙම නැහැ. බ්‍රහ්ම ලෝකවල ආයතන ගත්තාම රූපාවචර බ්‍රහ්ම ලෝකවලින් 15කම තියෙන්නේ ආධ්‍යාත්මික ආයතන 3යි. අසඤ්ඤ සත්‍ය ආයතන විදිහට තියෙන්නේ මේ ධම්මායතනයයි රූප ආයතනයේ විදිහට රූප නවකයක විතරයි. අරූපාවචර භූමිවල තියෙන්නේත් ආයතනයේ වගේ එකයි. ආධ්‍යාත්මික මන ආයතනය බාහිර ආයතන විදිහට එතන තියෙන්නේ ධම්මායතනයේ විතරයි. අන්න ඒ ආයතන චිත්තචෛතසික ධර්ම හටගන්න ස්ථානවල අඩු වැඩිකම් වෙනස්කම් සිද්ධ වෙන හින්දා භූමි 31 ගැන දැනගෙන ඉන්න වෙනවා. භූමි 31 පහළම තියෙන්නේ නරකය. නරකය. එතකොට නරකය 8කට බෙදනවා. යටම තියෙන්නේ අවීචිය. නරකය 8කට බෙදනවා. ඒක තව උසුපත් නරකත් එක්ක ගත්තාම ඔක්කොම නරක 136ක් තියෙනවා. මේ නරක 136න් උසුපත් නරක විතරක් 128ක් තියෙනවා. නරකයෙන් පස්සේ තියෙන තිරිසන් අපාය, මාළුවන් විදිහට, ඒ වාගේම ඔය අනෙකුත් ගවයින් ආදී ඒ අපා දෙපා සිව්පා බහුපායේ විවිධාකාර සත්වයෝ විදිහට ඉන්නේ ඒ තිරිසංගත සත්වයෝ. ඊට පස්සේ ප්‍රේත අපායක් තියෙනවා, අසුර අපායක් තියෙනවා. ප්‍රේත අපායේ තමයි අපි පින් අනුමෝදන් කළාම පින් අනුමෝදන් වෙන්න පුළුවන් අය ඉන්නේ ඒ පරදත් රූප ජීවී අයගෙන්. මේ සතර අපායෙන් අපිට පේන්නේ තිරිසං අපාය විතරයි. අනිත්වා පේන්නේ. ඒකට හේතුව තමයි රූපයේ අතීත, අනාගත, වර්තමාන. ඒ වගේම ඕලාරික සූක්ෂම, ඒව සුකුම, ඒ වගේම හීන ප්‍රනීත, දුර ළඟ, ඔය ආකාරයට 11 ආකාරයක් තියෙනවා. ඒ 11 ආකාරයෙන් හීන තත්වයේ තියෙන ඒවා, සියුම් තත්වයේ තියෙන ඒවා, මේ ඕලාරික රූප දකින විදියට හැදලා තියෙන මේ ඇස්වලට පේන්නේ, මේ ඇස්වලට ඈත පේන සීමාවක් තියෙනවා. ඒ ඉක්මවා බලන්න පුළුවන් කමක් නැහැ පියවියහින්. ඒ ඉක්මවා බලනවා නම් දියුණු කරගත් උපකරණ වලින් බලන්න ඕනේ. උපකරණයේ භෞතික සීමාව ඉක්මවා බලනවා නම් දියුණු කරගත් සිත අනුව අරමුණු නන්වල බල න්න ඕන. එතකොට මේ දිව්‍ය ලෝක ආදී සතර අපා ආදී ඒ අයගේ රූප ස්වභාව දකින්න පුළුවන්. පරමාණුවේ පවා පින්වත්නි රූප ගත්තාම රූප කලාප ගොඩක් තියෙනවා.
එතකොට සතරාපාය මනුස්ස භූමිය දිව්‍ය ලෝක මේ තැන්වල චිත්තචෛසික ධර්ම හටගන්න ස්ථාන ආධ්‍යාත්මික වශයෙන් හයක් තියෙනවා. එතකොට ඒවාට රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන බාහිර ආයතන හය තමයි ගොදුරු වෙන්නේ. මෙතනදී රූපේ විදිහට රූපේ ඕලාරිකව තියෙනවා මිනිස්සෙගේ තිරිසන් සතුන්ගේ. හැබැයි නරකයේ පේතේ අසුරේ වගේ තැඟත්තාම රූපේ බොහොම හීන මට්ටමක තියෙන්නේ. ඒක ප්‍රනීත මට්ටමටපත් වෙන්න නම් මිනිස් ආදී තැඟවලට එන්න ඕනේ. ඊටත් වඩා ප්‍රනීත වෙන්න නම් දිවි ආදී තැඟවලට එන්න ඕනේ. එතකොට සුක්‍ම විදිහට ගත්තාම බොහොම සියුම් මේ සතර ආපායේ නරක ප්‍රේත අසුර කට්ටියගේ රූප ස්වභාවය. ඒ නිසා මේ කවුණු දැනගන්න රූප 28 දැනගෙන ඉන්න වෙනවා. පඨවි ධාතුව, ආපෝ තීජෝ වායෝ ධාතු. මේ සතර මහා භූත රූප නිසා ඇතිවන උපාදාය රූප 24ක් තියෙනවා. සතර මහා භූත රූපයි උපාදාය රූප 24යි කියන රූප 28 ගැන निराවුල් අවබෝධයක් නැත්නම් රූපස්කන්ධයේ තේරුම් ගන්න බෑ. රූපස්කන්ධී තේරුම් ගන්න හරියට අවබෝධ කරගන්න රූප 28 ගැන දැනගෙන ඉන්න වෙනවා. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට වේදනාව. වේදනාව කිව්වහම වේදනාව තුන් විදිහක් පස් විදිහක් අපිට ගන්න පුළුවන්. වේදනාව වේදනාව සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ඛා වේදනා කියලා තුන් ආකාරයක් වෙනවා. ඒ වේදනාවම අපිට සුඛින්දිය සෝමනස්සින්දිය දුක්ඛින්දිය දෝමනස්සින්දිය උපේක්ඛින්දිය කියලා පස් ආකාරයකට ගන්න පුළුවන්. ඊට පස්සේ සංඥාව. සංඥාව කියලා කියන්නේ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම තණ්හා, ධම්ම සංඥා කියන ඒ හඳුනා ගැනීම, ඒ හැඩරුව ස්වභාවයේ වාණේ මේව හඳුනා ගැනීම, ඒ ස්වභාව හයට. එතකොට සංඥාව කියන්නේ එක චෛතසිකයයි. ඒ සංඥාව හඳුනා ගැනීමේ ස්වභාවය. ඊට පස්සේ සංකාර. සංකාර කිව්වහම චේතනාවයි ඉතිරි චෛතසික 49යි. සූත්‍රවල අර කලින් කිව්වා වගේ චේතනා පස්ස මනසිකාර කියලා තමයි සඳහන් වෙන්නේ. චේතනාව කියනකොටම සබ්බචිත්ත සාධානවල පස්ස මනසිකාර ආදී අනෙකුත් චෛතසික ධර්ම, ඒවාගේම ප්‍රකීනක අකුසල සෝබන ආදී මේ හැම ආකාරයකම චෛතසික ධර්ම අහුවෙනවා. සංකාරස්කන්ධේ විඤ්ඤාණස්කන්ධේ කියන්නේ ආරම්මන විචාන ලක්ෂණං චිත්තං අරමුණු දැනගැනීමේ ස්වභාවයට. මේ පංච උපාදානස්කන්ධය මනුස්ස දිව්‍යයේ සතර අපා කියන මේ භූමි 11 15 වෙනකොට ආයතන ලැබෙනවා 6ම. හැබැයි බ්‍රහ්ම ලෝක වගේ සිත දියුණු කරන තැන්වලදී ආයතන 3 ලැබෙන්නේ ආධ්‍යාත්මිකව. රූපයත් ගොඩාක් සියුම් වෙනවා. අසඤ්ඤ සත්‍ය වගේ තැන්වලදී පින්වති රූපේ තවත් සියුම් රූප නවකයයි කර්මජ වශයෙන් ලැබෙන්නේ, අනිත්වා හිතුජ වශයෙන් ලැබෙන ඒවා. අරූපාවචර භූමි ගත්තාම ඒ තැන්වල රූපේ නැහැ, නාමකයි විතරයි තියෙන්නේ. අසඤ්ඤ සත්‍යේ තියෙන්නේ රූපස්කන්ධේ විතරයි එක ස්කන්ධයයි. අරූපාවචර භූමිවල නාමස්කන්ධ 4 විතරයි තියෙන, රූපස්කන්ධේ නැහැ. හැබැයි ඒ තැන්වල ඉන්න ආයු කාලයේ අවසන් වුණාට පස්සේ එතනින් චුත වෙන්න ඕන. එහෙම චුත වෙද්දී අහපව් ඒ අය බ්‍රහ්ම ලෝකෙක හරි සතර අපාය හරි මනුස්ස භූමිය හරි යම් තැනකට පහළ වෙනවා. උසස් තැනකින් චුත වෙනකොට බ්‍රහ්ම ලෝකවලින් චුත වෙද්දී කෙලින්ම සතර අපායටපත් වෙන්නේ නැහැ. ඒ අයට ඥාන සම්පයුත්ත සිත් එහෙම තමයි ලැබෙන්නේ. ඒට ගැලපෙන තැනක උප්පත්තිය ලැබලයි කර්මාරූපව නැවත සංසාරි සුසුසු පරිදි ගසාගෙන යන්නේ. මේ ස්වභාවයේ තීරුම් ගන්න නම් ඔය ඇත්තන්ට භූමි 31ට අදාළව ස්කන්ධ 5ක් 4ක් එකක් තියෙන විදිහ, ඒක ක්‍රමයකින්, තව ක්‍රමයකින් සංඥා අසංඥා නේව සංඥා නා සංඥා එතනට, තවත් ක්‍රමයකින් කාම භව මේ විභව කියන මේ කාම මේ රූප අරූප කියන මේ භවත් අදාළ විස්තර මේ කවුණු දැනුවත් වෙන්න වෙනවා. ඒවා දැනගත්තොත් සසරේ ස්වභාවයේ निराවුල්ව තීරුම් ගන්න පුළුවන්කමත් ලැබෙනවා. එතකොට දෙවියන්ට අදාළව, බ්‍රහ්මයින්ට අදාළව, මනුස්සයින්ට අදාළව, සතර අපාගත ඇත්තන්ට අදාළව, මේ සියලුම සත්වයින්ට අදාළව ඒ අයගේ උප්පත්තිය තීරුම් ගන්න පුළුවන්.
ඒයි ජරාවට පත්වන විදිය තේරුම් ගන්න පුළුවන්. ඒයි මරණයට පත්වන විදිය තේරුම් ගන්න පුළුවන්. ඒයිගේ සියලු ස්වභාවයන් තේරුම් ගන්න පුළුවන් එක් එක් තැන්වලට අදාළව. දැන් මැණික් වගේව ගත්තාම මැණික් දියමන්ති වගේ ජරාව ප්‍රකට නැහැ. ඒ වගේ තමයි මනුෂ්‍ය ලෝකයේ කෙස් ඉදෙන මේ සමරැලි වැටෙන නියපොතු කෑත්නා වගේ ජරාව ප්‍රකට වුණාට මනුෂ්‍ය ලෝකෙ එහෙම වුණාට දිව්‍ය ලෝකවල එහෙම ජරාව ප්‍රකට නැහැ. තැනින් තැනට වෙනස් වෙනවා. මේ ස්වභාවයන් අවබෝධ කරගන්නට පින්වත්නි මේ වගේ ධර්ම ශ්‍රවණය කරලා ධර්ම ඥානෙ ඇති කරගන්නට ඕනේ. මේ වගේ පරතෝ ගෝසේ කරන්න ඕන, ඇහුම්කන් දෙන්න ඕනේ. ධර්මී ඇහුම්කන් දීලා ධර්මී දැන ඉගෙන ගත්තට පස්සේ සියලුම සත්‍යයන්ට අදාළ ඒ දුක්ඛ සත්‍යයේ අංග ටික තේරුම් ගන්න පුළුවන්. දුක්ඛ සත්‍යයේ අංග ඒ කියන්නේ ජාති ජරා ආදී දොළොස් ආකාරයකට හෝ අට ආකාරයකට ඒ ටික දැනගන්න කලින් දැන් ඔය ඇත්තන්ට දේශනා කරලා ඉවර කරපු ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ ටික දැනගෙන ඉන්නම ඕන. භූමි 31 දැනගෙන ඉන්නම ඕන. මේ සක්වල ස්වභාවයේ තේරුම් අරගෙන ඉන්නම ඕන. ඒ වගේම ආයතන ලැබෙන්න නොලැබෙන විදි සත්වයින්ගේ ස්වභාවයේ සත්‍යයේ පුද්ගලයෙක් ආත්මයක් කියලා දෙයක් නැහැ කියලා කියනකොට ඒ සත්වයා පුද්ගලයා ආත්මයේ විදියට ගත්ත මේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් උණු රූප වේදනා සංඥා සංකාර විඥානයෝ දැනගෙන ඉන්නම ඕනේ. අනේ මට මේවා ගැඹුරි, මට මේ කියන එක තේරෙන්නේ නැහැ, මේක මට ගොඩාක් ගැඹුරින් තේරෙන්නේ නැහැ කියලා හිතන්න එපා. එහෙම හිතනවා නම් ඔබ නුසුදුසු තත්ත්වයට පත් වුණු රාගික කාරණාවක් චිත්ත සංතති ඇති. එහෙම නැත්තම් දේශාදී කවුණක් ඇති. කාමාසව බවාසව දිට්ඨාසව අවිජ්ජාසව කියන ආසව ධර්ම ඇති, අනුසේ ධර්ම ඇති, ඕගයෝග නීවරණ සංයෝජනාදී අකුසල ධර්ම ඇති. ඒ අකුසල ධර්ම ටිකෙන් ටික ටිකෙන් ටික බැහැර කරමින් දුරස් කරමින් දුරු කරමින් ඉවත් කරමින් චිත්ත සන්තතිය පිරිසුදු කරගෙන ඔය ඇත්ත මේවා තේරුම් ගන්නම ඕන. ස්කන්ධ පහ ගැන තේරුම් ගත්තාම භූමි 31 හැටි දැනගත්තාම ඔය ඇත්තන්ට පංචපාදා නස්කන්දී ස්වභාවයේ තේරුම් ගත්තට පස්සේ ඒ තැන්වල විඳින්න සිද්ධ වන විවිධාකාර දුක්ඛංග තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. විවිධාකාර දුක්ඛංග ඒකෙන් පළවෙනි එක තමයි ජාතිපි දුක්ඛ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා, යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායි ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බති කන්දානම් පාතු බාවෝ ආයතනානම් පටිලාබු අයං උච්චතා උසෝ ජාති කියලා. ජාති කියන්නේ ඉපදීමට. යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායි ඒ සත්වයන්ගේ ඒ සත්වනිකායි. ඒ කිව්වේ ඒ වචනෙට කලින් දැනගෙන ඉන්න කියලා කිව්වනේ භූමි 31. දැන් මේ කිව්වේ භූමි 31 ගැන. ඒ සත්වයන්ගේ ඒ සත්වනිකායි යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායි ඒ සත්වයන්ගේ ඒ සත්තනිකායි සතර අපාය අයගේ මනුස්සයින්ගේ දිවලෝකවල දෙව්වරුන්ගේ බ්‍රහ්මලෝකවල බ්‍රහ්මයින්ගේ අරූපාවචර බ්‍රහ්මයින්ගේ මේ සියලුම සත්වයින්ගේ මේ හැමෝම ගැනයි කියන්නේ. එක පිරිසක් ගැන නෙමේ, මිනිස්සු ගැන නෙමේ, අනිත් අය ගැන නෙමේ. ඒ සියලුම දෙනා අයිතිව සමස්ත සක්වලේ සියලුම ක්‍රියාකාරීත්වය ගැන සියලුම සත්වයින්ට අදාළවයි මේ දේශනා කරන්නේ. මිනිසුනන් ටික කාලයක් ඉඳී අතුරුදහන් වෙයි, අහපව ඇතිවෙයි, අහපව අතුරුදහන් වෙයි, අහපව ඇතිවෙයි, පුරාණ කර්ම හින්දා ලිංග බේද ආදී ලැබේවි, ඒ වාගේ මනුස්ස ස්වභාවයන් ලැබේවි, අහපව පුරාණ කර්මයන් හින්දා විනාශ වේවි, නැවත ලෝක විනාශයන් වෙයි. මේ වගේ සක්වල කතාවේ ආයු කාලයක බැලුවහම ඒක බොහොම පුංචි කතාවක් වුණාට මිනිස්සුන්ගේ ආයු කාලයක බැලුවහම ඒක මහා විශාල කතාවක් වෙනවා. කොච්චර පුංචි කොච්චර විශාල කතාවක් වුණත් අනිවාර්යයෙන්ම මෙන්න මේ කිව්ව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මයන්ට ඇතුළත් එකක්. අනිත්‍ය දුක්ඛ අනාත්මනු ධර්මතා වැඩපිළිවෙලක්. සදහැබර පින්වත්නි, ඒ සත්වයින්ගේ ඒ සත්වනිකායි මේ සියලුම සත්වයින් අයගෙන ඒ සියලුම සත්වයින්ගේ ජාතිපි දුක්ඛ ඉපදීම දුක්ඛක්. එතකොට ඒ ජාතිපි දුක්ඛ කියන එකේ යම්කිසි ජාතියක් ජරාවක්
ව්‍යාධියකාදී කවුණුවලදී ජාතියේදී පිංගුවත්නි ජාති සංජාති උක්කන්ති අබිනිබ්බති කන්දානම් පාතු බාවෝ ආයතනානම් පටිලාබෝ කියන ඒවා වෙන විස්තර දැනගෙන ඉන්න ඕනේ ජාතියේ ඔය අංග ටික වෙනම දැනගන්න ඕන ජරාවෙත් ඔය වගේ තව අංග වර්ගයක් තියෙනවා ව්‍යාධිය මරණය ඒ වගේත් වෙන වෙනම අංග තියෙනවා දැන් ජාතිය ගත්තාම ජාතියේ ජාති කියලා කියන්නේ උප්පත්තියට සියලුම සත්ත්වය උප්පත්තිය ලබන ක්‍රමවලට සියලුම සත්ත්වය උපදින ක්‍රම හතරක් තියෙනවා අණ්ඩජ විදිහට ජලාබුජ විදිහට සංසේදජ විදිහට ඕපාතික විදිහට අණ්ඩජ කියලා කියන්නේ බිත්තර වලින් උප්පත්තිය ලබන කට්ටිය බිත්තර වලින් උපදින සත්ත්වයෝ ජලාබුජ කියලා කියන්නේ ගර්භාෂයෙන් උපදින කට්ටිය සංසේදජ කියලා කියන්නේ කුණුබිම් තෙද්මින් කාණුපල්ලේ උප්පත්තිය ලබන කට්ටිය ඕපපාති කියලා කියන්නේ ඉබේම පහළවන කට්ටිය මේ ඇගේ මිනිස්සු ඇති වෙන්නේ ගර්භාෂයෙන් උපදින කමේට කැස්බෑවෝ ඉබ්බ වගේ සත්තු ඇති වෙන්නේ බිත්තර වලින් උපදින කමේට බිත්තරයකින් උපදින්න වේවා ගර්භාෂයකින් උපදින්න වේවා කුණුබිම් තෙත්කෙත්බින් කාණුපල්ල වේවා ඕපපාතික වේවා ඒ තැනක උපදින්න නම් කලින් හිටිය කෙනෙක් ඒ හිටිය තැනින් මැරෙන්න ඕන හිටිය කෙනා හිටිය තැනින් චුත වෙනකොටම චුතියත් එක්කම මෙතන ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා ඒ ඒ අයගේ කර්මාදී බොහෝ වැඩපිළිවෙළවල් තියෙනවා සමහරුන් උපදිද්දී අන්ධගොළු බිහිරි මන්ද බුද්ධික වෙනවා ඒකට හේතු තියෙනවා තව සමහර කට්ටිය දි හේතුක වෙනවා ති හේතුක වෙනවා ඒවට හේතු තියෙනවා සදහබර සත්පුරුෂ පින්වත්නි කෙනෙක් චුත වෙනකොට ඒක් භවයට අදාළව ගරුක ආසන්න ආචින්න කටත්තා කියන කර්මවලට අදාළව ඒ කර්මවලින් යම්කිසි කර්මයකට අදාළ කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් කියන අරමුණු තුනෙන් එකක් එක්ක ඇති වුණේ කර්ම හිත්වලට විපාක විඥානයේ මෙතන තදාරම්මන බවාංග ඇතුව හෝ නැතුව චුතිය වෙනකොට චුතිය සමගම අලුත් භවයට ලැබෙනවා අන්තරා භවයක් නැහැ චුතිය සමගම අලුත් භවයේ ප්‍රතිසන්දි විඥානයේ පහළ වෙනවා ඒ ප්‍රතිසන්දි විඥානයේ පහළ වෙද්දිම මිනිස්සු අතරනම් ඒ අයට ලැබෙනවා භව දසකය කාය දසකය වස්තු දසකය කියලා රූප කලාප තුනක් එතෙන්දී භව දසකය කියන්නේ ස්ත්‍රියද පුරුෂයද කියන එක ඒ වගේම කාය දසකය කියලා කියන්නේ ඒ කෙනාගේ ඒ ශාරීරික ස්පර්ශයට අදාළ අරමුණු දැනගන්න ඒ ස්වභාවය ඒ වගේම වස්තු දසකය කියලා කියන්නේ චිත්තචෛතසික ධර්මයෝ 15 වන පසු කාලයේ හද වස්තු විදිහට හැඩ ගැහෙන තැන මිනිස්සු විදිහට උප්පත්තිය ලබනවා නම් මිනිස්සු විදිහට උපදිනකොට එතෙන්දි මව ඔසප් වෙන්නට ඕන ඔසප් වීමෙන් පස්සේ දින 14ක් සහ ඒ සුක්කඩිම්බ සංසේචනය ඒ දින 7ක කාල සීමාව ඒ වාගේම ඉන් පස්සේ ඒ සත්වයාගේ කලල අවස්ථාව ඒ කලලේ සිද්ධ වෙන්න ඕන ඒකෙන් කලලේට බැස ගන්න නම් අර මව්පියන්ගේ කවුණු වලින් පසුව මෙතන ප්‍රතිසන්දි විඥානයේ බැස ගන්න ඕන ප්‍රතිසන්දි විඥානයේ බැස ගැනීම සමගම ඒක කලලේ පළවෙනි සතියේ කලලේ දෙවෙනි සතිය අබ්බුදේ ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ ඉන්දක සූත්‍රයේදී අපිට අනුපිළිවෙලට දේශනා කළා පටිච්ච සමුප්පාද ධර්මයේ විස්තර කරන විභංගවලදී හැම පටිච්ච සමුප්පාද ධර්මයේ විස්තර කරන තැන්වල පින්වත්නි මේ කවුණු අපූර්වට විස්තර වශයෙන් සඳහන් වෙනවා ඒවා කියවලා විස්තර දැනගන්න ඕන මේ ජාතිය යම් දවසක සංජාති ඉපදුනාට පස්සේ මව කුස පිළිසිඳ ගත්තට පස්සේ මේ කෙනා වැඩිලා ලොකු මහත් වෙලා මනාකොට මෙලෝ උප්පත්තිය ලබනවා සංජාති සංජාති කියන්නේ ඒ කෙනා වැඩිලා හොඳට හරියට මනාකොට මෙලොව උප්පත්තිය ලබනවා එතෙන්දි 11 වන සතියේ වෙනකොට ආයතනවල තව ඉතිරි ආයතන හතර හම්බ වෙනවා ඔක්කොම ආයතන හය එතනින් දැන් සම්පූර්ණයි 14 වෙනි සතිය වගේ වෙදි මොලේ ක්‍රියාකාරී වෙනවා 22 වෙනි සතිය වගේ වෙනකොට නොමේරූ දරුවෙක් වෙනවා ඉන්පස්සේ 44 වගේ ඒ 42 44 ඒ සති වගේ වෙනකොට සම්පූර්ණ වර්ධනයේ වෙලාව අවසන් වෙලා මෙන්න මේ වගේ පින්වත්නි මෙලව උප්පත්තිය ලබනකම්
සිදුවන වැඩපිළිවෙලක් තියෙනවා යම් දවසක මෙලොව උප්පත්තිය ලබනවා ඒකට සංජාති කියලා කියනවා ජාති කියන්නේ මව කුස පිළිසිඳ ගැනීම බිත්තරී පිළිසිඳ ගැනීම සංජාති කියලා කියන්නේ පිළිසිඳගත් සත්වයා හොඳට වර්ධනය වෙලා මෙලොව උප්පත්තිය ලැබීම ඊට පස්සේ ඔක්කාන්ති මේ දෙකට බැස ගැනීම අභිනිබ්බත්ති විශේෂයෙන් පහළවීමක් සංසේදච ඕපාතික විදිහට විශේෂ උප්පත්ති ලැබීමක් මෙන්න මේ විදිහට තමයි භූමි 31 සත්වයන්ගේ උප්පත්ති සිද්ධ වෙන්නේ සියලුම සත්වයින්ට මෙන්න මේකම අදාළයි අණ්ඩජ වේවා ජලාභුජ වේවා සංසේදජ වේවා ඕපාතික වේවා කොයි ආකාරයකට උප්පත්ති ලැබුවත් ඒ සියලුම සත්වයෝ ජාති සංජාති ඔක්කාන්ති අභිනිබ්බත්ති මෙන්න මේකම වලට තමයි පත් වෙන්නේ එතකොට ප්‍රතිසන්දි විඥානයේ බැස ගන්නකොටම එතන ස්කන්ධයෝ පහළ වෙනවා ආත්මයක් එන්නේ නැහැ සත්වයේගේ පැමිණීමක් වෙන්නේ නැහැ කලින් හිටි භවයේ කෙනාම මෙතන උප්පත්ති ලබන්නේ නැහැ හිටිය කෙනෙක්ගේ පැමිණීමක් නැහැ චුතිය සමගම ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා ඒ ප්‍රතිසන්දි විඥානේ ඇවිල්ලා කලින් භවයේ තිබ්බ හිත නෙමේ තිබ්බ සිත් පරම්පරාවේ කර්මය නිසා ඇති වුණු විපාක විඥානේ ඒ විපාක විඥානය සමග වේදනා සංඥා සංකාරියෝ ලැබෙනවා නෞපියාගේ කවණු වලින් රූපේ ලැබෙනවා එහිමයි පංච උපාදානස්කන්ධේ අලුත් භවයේ පහළ වෙන්නේ කලින් භවයේ පංච උපාදානස්කන්ධේ පැවැත්ම අවසන් වෙනකොටම මෙතන අලුත් භවයේ පංච උපාදානස්කන්ධේ පහළ මිසක් ආත්මයක් එන්නේ නැහැ සත්‍ය පුද්ගලික මම කියලා කෙනෙක් නැහැ පින්වත්නි මේ තමයි දුක්ඛ සත්‍ය මේ තමයි පංච උපාදානස්කන්ධයේ අලුත් භවයක පහළවන විදිය ඊට පස්සේ වැඩෙන විදිය ආයතන ඕන චිත්තචෛසික ධර්ම හට ගන්න ඒ ආයතන ලැබෙන විදිය සංජාති විදියට මව කුස ගත කළ නැත්නම් බිත්තරේ ගත කළ ඉවර කරලා බිත්තරේ කටුව කඩාගෙන එළියට එන විදිය නැත්නම් ගර්භාෂයේදී කර්මජ වායෝ ධාතුවේ තෙරපීමෙන් මෙලොව උප්පත්ති ලැබෙන විදිය මෙන්න මේ ආකාරයට ජාති සංජාති වෙනවා ඔක්කාන්ති අබිනිබ්බති සිළු සත්‍යයට අදාළව උප්පත්ති සිද්ධ වෙනවා කන්දානම් පාතු බාවෝ ආයතනානම් පටිලාබෝ ස්කන්ධයන්ගේ පහ ලැබීම චුතිපති සංදීයේදීම සිද්ධ වෙන විදිහ ඔබට දේශනා කළා කන්දානම් පාතු බාවෝ ආයතනානම් පටිලාබෝ ආයතන ලැබෙන විදිහක් දේශනා කළා මව කුස පිළිසිඳ ගන්නකොට ආයතන දෙකයි මිනිස්සුන්ගේ 77 වන දින රාත්‍රී ඉතිරි ආයතන හතර වැඩෙමින් පවතින රූපවල මේ රූපකයේ පහළ වෙනවා 77 වන දින රාත්‍රියේ ඊට පස්සේ තමයි ශරීරයේ සම්පූර්ණයෙන්ම මොලේ හරහා ක්‍රියාත්මක වෙන මොලේ ක්‍රියාකාරී තත්ත්වයට පත් වෙන්නේ මෙන්න මේ ආකාරයටයි සදහැබර සත්පුරුෂ පින්වත්නි සත්වයන්ගේ උප්පත්තිය සිද්ධ වෙන්නේ ඡාති ඊට පස්සේ ජරා ජරා කිව්වහම දිරාපත් වෙනවා යා තේසං තේසං සත්ත අනන්තම්මි තම්මි සත්ත නිකායි ජරා චීරන්තා කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිතචත ආයුනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ අයං උච්චතා උසෝ ජරා යාතේ සන්තේ සංසත්තානං තම්මි තම්මි සත්තනිකායි කලින් කිව්වා වගේමයි කලින් දේශනා කරපු එක වගේමයි මේ භූමි 31 ඔබ දැනගන්න යාතේ සන්තේ සංසත්තානං ඊ ඒ සත්වයන්ගේ ඊ ඒ සත්තනිකායේ කිව්වහම සතර අපායේ පහළ තියෙන නරකයේ ඉඳලා ඉහළම තියෙන නීව සංඥා නාසඤ්ඤා එතනේ දක්වා සියලුම සත්වයින්ට අදාළව කවුණු දැනගන්න වෙනවා අර භෞතික උච්ඡේද දුස්තියින් දිව්‍ය ලෝක සතර අපායක් නැහැ කියලා එහෙම කිව්වට එහෙම දෙයක් නැහැ ඒ අයගේ මනස්ගත විතරයි මේක සියලුම කාලවලට අදාළ දෙයක් අපේ පෘථිවිය තිබ්බත් නොතිබ්බත් සත්වයන්ගේ සසර පැවැත්ම සිද්ධ වෙනවා ඒක තේරුම් ගන්න පින්වත්නි ඕන වෙනවා භූමි 31 පිළිබඳව අවබෝධයක් යාති සන්ති සංසත්තානං ඒ සත්වයන්ගේ ඒ සත්වනිකායේ ජරා චීරන්ත මේ උප්පත්තිය ලබන අයගේ මේ පංච උපාදානස්කන්ධයේ පහළ වුණාම ඒ පංච උපාදානස්කන්ධයේ ජරාවක් තියෙනවා ඒ ජීරන්ත ඒ දිරණ බවක් තියෙනවා කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තචත දැන් මනුස්ස ලෝකේ එහෙමනම් හොඳට ඒක පැහැදිලිව පේනවා කණ්ඩිච්ඡං පාලිච්ඡං දැන් අපේ කෙස් නියපොතු ඇට වගේ ඒවා කැඩෙනවා දත් වගේ ඒවා කැඩෙනවා
කණ්ඩිච්ඡං පාලිච්ඡං ඔය ඇත්තන්ගේ කේස් රෝම කූප එහෙම මුළු ඇඟේම අස්සක් මුල්ලක් නැද තියෙන රෝම කූප ඔක්කොම සුදු වෙන්න ඉදෙන්න ගන්නවා ඒ වාගේම කෙස් එහෙම ඔක්කොම ඉදෙන්න ගන්නවා කෙස් එහෙම පැසෙන්න ගන්නවා වලිත චතා ඔය ඇත්තන්ගේ ශරීරයේ පින්වත්නි අර සමහේම වේලිලා මස්සේම වේලිලා ගිහිල්ලා සමහේම එල්ලෙන්න පටන් ගන්නවා සමහේම සැලි වැටෙන්න පටන් ගන්නවා වලිත චතා ආයුනෝ සංහානි ආයුසේ පිරිහිලා යනවා ඉන්ද්‍රියානම් පරිපාකෝ ඉන්ද්‍රියා මුහුකුරා යනවා එතකොට ඉස්සර පෙන්න විදිහට පේන්නේ කණ්ණාඩි දාන්න ඕනේ ඒ කණ්ණාඩි දාලත් පේන්නේ නැති කාලයක් එනවා ඒ වගේම ඉස්සර විදියට ඇහෙන්නේ නැහැ කනට ඇහෙන උපකාන දාන්න ඕන ඒ උපකාන දැම්මත් ඇහෙන්නේ නැති කාලයක් එනවා ඉස්සරහපු විදියට හැපෙන්නේ නැහැ කටේ දත් නැහැ කටට දත් දාන්න ඕන ඒ දත් දැම්මත් කටේ තියෙන ඒ හකුයි හැම සම්පූර්ණයෙන්ම ගෙවෙන්න පටන් ගන්නවා එතකොට දතුත් පාවිච්චි කරන්න බැලි වේලා යනවා මේ වගේ පින්වත්නි ඔය ඇතු සම්පූර්ණයෙන්ම අවලංගු තත්ත්වයට පත් වෙනවා ජරා චීරන්ත කණ්ඩිච්ඡම් පාලිච්ඡම් වලිත චත ආයුනෝ සංහානි ඉන්ද්‍රයානම් පරිපාකෝ මේ විදිහට ජරාවට පත් වෙනවා ඒ වගේම තමයි ලෙඩ වෙනවා සියලු සත්වයෝ ලෙඩ වෙනවා දිව්‍ය ලෝකවල එහෙම ලෙඩවීම ප්‍රකට නැති වුණාට මනුස්සය සතර අපායේ තිරිසන් සතුන් එහෙම ගත්තාම පින්වත්නි ඔය ඇත්තන්ට අසනීප වෙන විදිය දකින්න පුළුවන් මිනිස්සු විතරක් නෙමේ සත්තුත් අසනීප වෙනවා විවිධාකාර ලෙඩ රෝග වලට මුහුණ දෙනවා අංශභාග වෙන්න පුළුවන් පිළිකා වෙන්න පුළුවන් බඩේ අමාරු වෙන්න පුළුවන් හිසේ අමාරු වෙන්න පුළුවන් නානාපකාර අසනීප වලට මුහුණ දෙනවා ඒකෙන් ගැලවෙන්න බෑ හැමදාම පින්වත්නි බලාපොරොත්තු වෙන්න ඕන මොකක් හෝ යම් කරදරයක් වෙනකොට ඒ ඇතිවන අසනීප ආදී තත්වයන් අසනීප වලට මුහුණ දෙන්න වෙනවා ලෙඩ වෙනවා ඒ වගේම තමයි මැරෙනවා किसीम सत्य सदाकालिकन है उपत्य लभन सीलुम सत्यो मानेट पाते नवा उपान सीलुम सत्यो मानेट पाते नवा सदाकालिको जीवाते न पुलवां ब्रह्म एक ने सदाकालिको जीवाते न पुलवां देवी एक ने सदाकालिको जीवाते न पुलवां आनंजा भी संस्कार वर्ट आयतिवन अरूपावचर ब्रह्म यो ने सतरा पागत तुने मिनिसुन है सीलुम दिना यम तनक इपदनाद ඉන්න පුළුවන් උපරිම ආයු කාලයක් තියෙනවා ඒ තැන් වලින් චුත වෙන්න ඕන ඊට වඩා ඉන්න පුළුවන් කමක් නැහැ යම් තැනක උප්පත්තිය ලැබනවාද උප්පත්තිය ලැබූ තැන් වලින් චුත වෙන්නට ඕන අහපව නැවත නැවතත් නැවත නැවතත් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් සංසාරේ ගසාගෙන යනවා යා තේසං තේසං සත්තාන ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ත්වනිකායේ පින්වත්නි මේ වචනේ හැම තැනටම අඩංගු අදාළයි අපිට මේ ජාති ජරා ව්‍යාධි මාන ශෝක ආදී මේ සියලුම කවුණු ගන්නකොට යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායි ඒක දැනගෙන ඉන්නම ඕනේ නැත්නම් ඊටු ටික තේරුම් ගන්න බැරි වෙනවා ඊ ඒ සත්වයන්ගේ ඊ ඒ සත්තනිකායේ කිව්වහම සතර දැනගෙන ඉන්නම ඕන දිව්‍ය ලෝක මනුස්ස භූමි කාම භූමි 11 වගේම රූප භූමි 16 අරූපී භූමි 4 කියන භූමි 31 වගේම මේ සක්වල අනේ සක්වල වා කෝටි ලක්ෂ ගානේ සක්වල සිසාරා කරුණු ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඒ පිළිබඳව ඔය ඇත්තන්ට යම් වැටහීමක් තිබුණොත් සැක සංකා නැතුව කවුණු හොඳට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා මේ සියලුම සත්වයෝ ගැන කියන්නේ යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායි සෑම ආකාරයකම සියලුම සත්ව කොටස් සම්බන්ධවයි මේ කියන්නේ ඒ සියලුම සත්වයෝ ඉපදුනානම් ඉපදිච්ච තැන්වල මානියට පත් වෙන්නට ඕනේ චුති චවනතා බේදෝ අන්තරදානම් මච්චු මරණං කාලකිරියා කන්දානම් බේදෝ කලීබරස්සනි කීපු අයං උච්චතා උසෝ මරණං චුති ඒ කියන්නේ ඉන්න තැන් වලින් චුත වෙන ස්වභාවය චවනතා චුත වෙන බව බේදෝ අන්තරදානම් මච්චු මරණං කාලකිරියා ඒ තැන් වල ස්කන්ධයන්ගේ බිඳීමක් අතුරුදහන් වීමක් මච්චු මරණක් මරණයක් කාලක්‍රියාවක් වෙනවද මේ කොයි විදිහට කොයි වචනයෙන් කිව්වත් ඉපදුණු විදිහට මේ තැන් වල මරණයට පත්වන ස්වභාවයකුත් තියෙනවා මිනිස්සු වගේ අපේ ශරීර ටිකෙන් ටික හැදිලා වර්ධනය වෙලා අංග සම්පූර්ණ මෙල උප්පත්තිය ලැබුවාට
දේවරුවගේ ඉබේම උපපාතික 15 වන එක චුත වීමේදී එහෙමම හිතිය තත්ත්වයන් අතුරුදහන් වෙලා යනවා. එහෙම තමයි ඒ සත්වයන්ගේ චුතිය සිද්ධ වෙන්නේ. ඒ ආකාරයට සියලුම දේවල් තේරුම් ගන්න මිනිස් සතර අපා දිව්‍ය භක්ම හැමෝම යම් විදිහකට ඉපදනාද ඒ ඉපදුනා වගේම ඒ සියලුම දෙනාම ඒ තැන්වලදී මානයටපත් වෙනවා. සියල්ලෝම මානයටපත් වෙනවා. ඒ වගේම පින්වත්නි ඥාති නැති වෙනකොට තමන්ගේ සමීපතමී නැති වෙනකොට භවභෝග සම්පත් තමන් උපයාගත් දේවල් විනාශ වෙනකොට විවිධාකාර කරදර පීඩා ඇති වෙනකොට විවිධාකාර විදියට ශෝකයක් ඇති වෙන්න පුළුවන් පරිදේවයක් ඇති වෙන්න පුළුවන් දුක්ඛ දෝමනස්සයන් කායික දුකක් මානසික දුකක් ඇති වෙන්න පුළුවන් උපායාසයක් ඇති වෙන්න පුළුවන් මේ විදිහට විවිධාකාර විදිහට තමන් දුක් ආදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ පංච උපාදානස්කන්ධයේ 15 වෙනි හින්දා ඒ වගේම අප්‍රිය සම්පයෝගයේ අපි අකමැති අයගේ ඇසුරට වැටෙන්න පුළුවන් ප්‍රිය විප්‍රයෝගයේ අපි කැමති අයගෙන් වෙන් වෙන්න පුළුවන් ඒ වගේම තමයි පින්වත්නි අපි අනේ මං වයසට යන්න එපා ලෙඩ වෙන්න එපා මැරෙන්න එපා කියලා හිතුවට එහෙම නෑ යම් පිච්ඡන් ලැබති තම්පි දුක්ඛං මේ ઈચ્છා විගාතේ අපි කැමැදිත් සිදු නොවන මේ දුක වෙන්නත් පුළුවන් මේ හැම දෙයට මුහුණ දෙන්නේ පංච උපාදානස්කන්ධේ මේ හැම දෙයට මුහුණ දෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ ඉස්කන්ධ හයක් තියෙන තැන්වල ඉස්කන්ධ පහක් තියෙන තැන්වල වේවා ආයතන හයක් තියෙන තැන්වල වේවා ඉස්කන්ධ හතරක් තියෙන තැන්වල වේවා ආයතන එකක් තියෙන තැන්වල වේවා ඉස්කන්ධ එකක් තියෙන තැන්වල වේවා ආයතන එකක් තියෙන තැන්වල වේවා කොයි තැනක උප්පත්ති ලැබුවත් සත්වයින්ගේ සැබෑ ස්වභාවේ මෙන්න මේ දුක්ඛංගවලට මුහුණ දෙන්න සිදුවීම මේ බව තේරුම් ගන්නට ඕනේ සසරේ භයානකම තේරුම් ගන්න ඕනේ සසරට ඇලෙන්න හොඳ නැහැ සසරෙන් ඉවත් වෙන්නටයි කටයුතු කරන්නට ඕනේ ඔබත් උප්පත්තිය ලැබමින් තවත් උපදින අයම හොයාගෙන යන්නේකේ තේරුමක් නැහැ තමනුත් ඉපදිලා ඉපදෙන හැයම හොයාගෙන යනවා සමහර උදවිය ජීවිතේ සර්ව සම්පූර්ණ උනා කියලා හිතන් විවාහ ජීවිතේදී විවාහ වෙන්නේ මොකද කියලා ඇහුවාම වයසට ගියාට පස්සේ වතෝ ටිකක් හරි දෙන්න ඉන්නේ අහවල් කෙනානේ කියලා කියන්නේ බලන් යනකොට වයසට යද්දි තමන්ගේ වතෝ ටික වගේම ඒ කිව්ව කෙනාගේ වතෝ ටික වගේම ආච්චි අම්මලා සීයලා වෙලා හිටියෝතින් ඒ කාලේ ධර්මණ පුරාංග වතෝ ටික වගේම උයන පියනේ වගේම ඇඳුම් පැළඳුනේ ගොඩක් වැඩ තමයි ඒ කාලෙත් කරන්න වෙන්නේ හැබැයි පඩි ලැබෙන්නේ නැති වැඩකාරයෙක් වැඩකාරියක් බවට තමයි පත් වෙන්නේ තමන් පඩි නොලඹන වැඩකාරියෙක් වැඩකාරියක් වෙනවා තවත් පිරිසකගේ බලනකොට ඊ හැමෝම සංසාරේ ගසාගෙන යන පිරිසක් මේ සසරේ හැටි තේරුම් ගන්නට ඕනි නුවණට හසු කර ගන්නට ඕනි දුක්ඛ සත්‍ය ගැන පින්වත්නි බොහෝ කවුණු දේශනා කරන්න තියෙනවා මේ කෙටියෙන් දේශනා කළේ ඊ타මාත්ම කෙටි කළ දේශනා කළේ දුක්ඛ සත්‍ය ගැන කියද්දී රූප 28 පැහැදිලි කරලා දෙන්නට ඕනේ වේදනා සංඥා සහ සංකාර ඔක්කොම පැහැදිලි කරලා දෙන්න ඕනේ සංකාරවල චෛතසික 50ම චේතනාවයි අනෙක් චෛතසික ටිකයි පැහැදිලි කරලා දෙන්න ඕනේ මේකයි මේ සංකාරස්කන්ධය කියන්නේ කියලා විඥානයේ කිව්වහම චිත්ත වීති සහ ඒට අදාළ කවුණු කියලා දෙන්නට ඕනේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය දැනගන්න ඕනේ ජාති ජරා ආදී මේ කවුණු තව දැනගන්න ඕන දුක්ඛ සත්‍ය කිව්වහම දුක්ඛ සත්‍යට අදාළව තව දැනගන්න ඕන කවුණු වගේක් තියෙනවා සත්‍ය ඥානේ කුත ඥානේ කුත ඥානේ කියලා ඒ කවුණු දැනගන්න ඕන අපි අද කාලයේ මදි හින්දා දේශනා කරන්න හැනේ නමුත් ඔය ඇත්ත දුක්ඛ සත්‍ය දැනගන්නකොට ඒව දැනගන්නම ඕන පීලනට්ට සංකතට්ට සන්තාපට්ට විපරණාමට්ට කියන ඒ දුක්ඛ සත්‍යයේ ලක්ෂණ හතරක් දැනගන්නට ඕනේ කාල වේලා මදි නිසා ඔබට නොකියුවට ඒ කවුණු ටික ඔය ඇතු හොයා ගන්නට ඕන පින්වත්නි පවත්ති
පවත්තක නිවාත්ති නිවාත්තක ලෝකේ පවතින විදිහක් තියෙනවා එහෙනම් පවතින විදිය පංච උපාදානස්කන්ධයයි පවතින විදියේ පංච උපාදානස්කන්ධය ඒක තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ ඒ දුක්ඛ සත්‍ය පංච උපාදානස්කන්ධයේ දිව්‍ය බ්‍රහ්ම සතර අපා කොතනක තිබුණත් ඒවා ජාති ජරා ව්‍යාධි මාන ශෝක පය දේව දුක්ඛ දෝමනස් උපායාස ආදියට මුහුණ දෙනවා ඒක කෙලවරක් නැහැ ඒ නිසා සංසාර පැවැත්ම අතිසීම දුකක් සංසාර පැවැත්ම සැපයක් නෙමේ සසර පැවැත්ම දුකක් සසර පැවැත්ම දුකක් උනාට සසර නැවැත්ම කියන සැපේ ලබන්න නම් ඔය ඇත්තන්ට ලෞකික ලෝකෝත්තර සම්පත් දෙකම ඕන වෙනවා පංච උපාදානස්කන්ධයේ සතර අපාගත තත්ත්වයකට පත් වෙලා ඔබට නිවන් දකින්න බෑ නිවන දුරට යනවා ඔය ඇත්තන්ට සතර අපා තැනක නිවන් දකින්න බෑ මනුස්ස ලෝකේ වේවා දිව ලෝකේ වේවා දි හේතුක වෙලා නිවන් දකින්න බෑ මනුස්ස ලෝකේ වේවා මිනිපාතික සත්වයෝ අතර වේවා අ හේතුක සුගතිය උප්පත්ති ලැබලා නිවන් දකින්න බෑ ඔය ඇත්තන්ට මනුස්ස ලෝකේ හෝ දිව ලෝකේක හෝ ති හේතුක උප්පත්තියක් ලබන්න වෙනවා ඒ ති හේතුක උප්පත්තිලාභියා අතීතයේ කරගෙන තියෙන සත්ත්වඝාතන කර්ම හින්දා මව කුසේ ඉන්නකොටම මිනිස්සු අතර නම් උපදින්නේ මව කුසේ ඉඳ සතියෙන් ගබ්සා වෙලා බෑ අතීත කර්මජ විපාකේ නිසා සති දෙක තුනේ මාස දෙක තුනේ ගබ්සා වෙලා මැරිලා ගිහිල්ලා බෑ උප්පත්තිය ලැබලා සතියෙන් දෙකේ මාසයෙන් අවුරුද්දෙන් තුනෙන් දහයෙන් පහළවෙන් මැරිලා ගිහිල්ලා බෑ ඊයට පරතෝගෝසේ මේ උතුම් සිල් සද්ධර්මයේ ඇහුම්කන් දෙන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ ඇහුම්කන් දීලා පිළිපදින්න පුළුවන්කම තියෙන්නට ඕනේ ඇහුම්කන් දුන්නත් පුළුවන්කමක් නෑ රාගේ අධිකනම් දේසේ අධිකනම් කෙලෙස් අධිකනම් කෙලෙස් අධික සන්තානයක් නුසුදුසු තත්ත්වයට පත් වෙලා ති හේතුක උපතක් ලැබීම අතිසයින් කලාතුරකින් වෙන්නේ කනකැස් බෑවා වියසිදුරෙන් අහස බලනා වගේ දුර්ලභ උප්පත්තියක් මනුස්ස ජීවිතයේ ඒකේ ති හේතුක උප්පත්තිය අතිසීම දුර්ලභයි. ඒ ලැබෙන ති හේතුක උප්පත්තියත් අඩු ආයසින් නොමැරෙන්න ආහාර පාන ඉඳුන් හිටුන් ලබා ගැනීමේ දුක්ඛාදරයේ හින්දා ආර්ය ස්ථානික මාර්ගයේ පිළිපදින්න බැරි වෙන්න ඒ වාගේ මිත්‍යා දෘෂ්ටික තැන්වල උප්පත්තිය ලැබලා මිත්‍යා දෘෂ්ටිකයක් නොවී ඉන්න මේ වාගේ අතිසීම දුර්ලභ කාරණා ගොඩක් පහු කරලා පින්වත්නි සද්ධර්මයේ සවන්ේ කරන්න පුළුවන් තැනකට එන්නට ඕනේ පරතෝ ගෝසි ඕන සද්ධර්මයේ සවන්ේ කරන්න ඕන සත්පුරුෂය ඇසුරු කරන්නට ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින්න ඕන ඒ පිළිපදින්න පුළුවන් ගමනම පින්වත්නි ඉදිරියට එන්නට ඕනේ බොහෝම දුර්ලභව ලැබෙන අවස්ථාවක් ඒ අවස්ථාව ලැබෙන අවස්ථාවෙන් ප්‍රතිඵල ගන්නට ප්‍රයෝජන ගන්නට ඔබ කටයුතු කර ගන්නටම ඕන අද දවසේදී ඔය ඇත්තන්ට දුක් සත්‍ය පිළිබඳව කරුණු කිහිපයයි දේශනා කළේ ඔය ඇත්තන්ට දුක්ඛ සත්‍ය ගැන තව බොහෝ කවුණු තියෙනවා දේශනා කරන්න ඒව වෙනත් දේශනාවන් වලදී දැනගෙන ගන්න චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානයෙන් කිලසුන්නසන්න මේ මනුස්ස ජීවිතයේදී ඔබට සෝහාන් මාර්ගඵලයට පත් වෙන්න පුළුවන් සකදාගාමී මාර්ගඵලයට පත් වෙන්න පුළුවන් අනාගාමී මාර්ගඵලයට පත් වෙන්න පුළුවන් පිම්බර රහතන් වහන්සේලා රහත් තෙරණින් වහන්සේලා බවට පත් වෙන්න පුළුවන් එය තියෙන්නේ ඔබ අතේ ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපැද්දොත් අනිවාර්යයෙන්ම ඔබ තුලින්ගේ අස්ථාරි පුද්ගල උතුමා ඒකාන්තයෙන්ම බිහි වෙනවා ඒ වෙනුවෙන් පින්වත්නි කටයුතු කරන්න මේ මනුස්ස ජීවිතයේදී ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පිළිපදින්න ඔය ඇත්තන්ගේ අන්තිම හුස්ම වැටෙන්න කලින් ඔබ යම් මාර්ගඵලයක් ලබන්න නැත්නම් හිත කියන එක විශ්වාස කරන්න එපා සිත නරක් වෙන්න ඕන තරම් ඉඩ කඩ තියෙනවා මේ ලැබූ දුර්ලභ මනුස්ස ජීවිතේ අපත යන දෙන්නත් එපා ඊළඟ බව කොයි කොයි වගේ තැන්වලටපත් ඒද දන්නෙත් නැහැ ඒ නිසා ලැබූ මනුස්ස ජීවිතයෙන් උපරිම ප්‍රතිඵල ලබන්නට මගපල් ලබන්නට අදිස්ථානශීලීව කටයුතු කරගන්නම ඕන ඒ වෙනුවෙන් කළ යුතු වැඩපිළිවෙලකුත් තියෙනවා අපි ඉදිරි දේශනාවලදී ඒ ගැන පැහැදිලි කරනවා අද දවසේදී පුණ්‍යවන්ත උය ඇතු හැම දිනාටම ධර්මානුශාසනාවන් පැවැත්වූයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ
ආර්ය සත්‍ය පිළිබඳව චතුරාර්ය සත්‍ය ධර්මයේ ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විසින් අවබෝධ කරගත් පංචපාදානස්කන්ධයට අදාළ කවුරු සම්බන්ධව ඔය ඇත්තන්ට දේශනා කරන්නට යෙදුනා. අද දවසේදී පින්බර ධර්ම දාන දායකත්වයේ දරන්නේ සුපින්වත් ඇමරිකාවේ පදිංචි සුචිරංග මැතිතුමා සහ එම පවුලේ සදැහැති පුණ්‍යවන්ත සියලු දෙනාම. එම පින්වතුන්ගේ පින්බර ධර්ම දාන දායකත්වයෙන් අද ඔය ඇත්තන්ට දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව ධර්මානුශාසනාවන් පැවැත්වුවා. මේ රැස් කරගත් පුණ්‍ය කුසල සම්භාරයෝ මෙම උතුම් ධර්ම දානයෙන් සිදු කරගත් පුණ්‍ය කුසලය පිරිසිදු සද්ධර්මයේ ලෝ බොහෝ කල් බැබලීමටත් සංඝරත්නේ නිරෝගී භාවී පිණිසත් සිවණක් පිරිසේ සමගිය පිණිසත් දේශක ශ්‍රාවක දායක සැමට ඉක්මනින්ම ධර්මාභෝධියේ පිණිසත් ඒකාන්තීම හේතු වේවා. ඒ වාගේම මේ වසරේ මියගිය සුචිරංග මහත්මාණන්ගේ පියාණන් වහන්සේ වන ඕපාතලාගේ රණවීර මැතිතුමාට මියගේ දීප්ති ලියනගේ මහත්මියට සහ සසරගත මියගේ සියලුම ඥාතීන්ට භවගාමී සසර කෙළවර උතුම් වූ නිර්වාණාභෝධිය සාක්ෂාත් වීමට මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කුසලේ ඒකාන්තේම හේතු වාසනා වේවායි කියලා පුණ්‍යානුමෝදනා කරනවා. ධර්ම ශ්‍රවණය කළ ඒ වාගේම දායකත්වයේ දරූ සියලුම දිනාගේම නමි මියගිය සසරගත නෑදෑයිනට දූත පුරා මේ පින් අනුමෝදන් විත්වා. ඒ ඥාතීනගේ පරලොව ජීවිත සැපවත් සූපත්ව ඉක්මන් භවයකදීම උතුම් නිවනින් සැනසෙත්වායි කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. සියලුම දෙවියෝ මේ පින් අනුමෝදන් විත්වා. සක්‍රවෛසවන දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ සුමන සමන් දිවරාජෝත්තමයානං ආදී කොටගත් විෂ්ණු කතරගම විභීෂණ නාථපතිනි සිද්දසූනියන් අලුත්නුවර බණ්ඩාර කළු බණ්ඩාර අයනායක දැඩිමුණ්ඩ ආදී සමස්ත දිවරාජ සමූහයා මේ පින් අනුමෝදන් විත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ නිරන්තරයෙන්ම ඔබ හැමදිනාම රකිත්වා. දෙවියෝ පින් ලබත්වා. දෙවියෝ ඔබව රකිත්වා. දෙවියෝත් නිවනින් සැනසෙත්වා. කල් නොයවා ඉක්මන් භවයක ඉක්මන් අවස්ථාවකදීම ඒ ලෝතුරු බුදු පසේ බුදු මහෝත්තමයන් වහන්සේලා සාන්තයි 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 සුවය සුන්දරය කියවදාල නිත්‍ය මංගල පරම සුන්දර අචරාමර උතුම් නිවනින් සැනසෙන්නට මේ ධර්මදාන මේ පුණ්‍ය කර්මයෝ ඒකාන්තේම උපකාරක හේතු සම්පත්ම වීවා. සත්පුරුස පින්වත්නි ඔබටයි අපි ආශිර්වාද කරන්නේ. ප්‍රඥානාලිකාවේ ගෞරවනීය අධ්‍යක්ෂක නායක මහින්පාණන් වහන්සේට කුසන් මහත්මයා ප්‍රමුඛ කොටගත් කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුනට අද දවසේදී පින්බර ධර්ම දාන දායකත්වයේ දරුව රුචිරංග මැතිතුමා ප්‍රමුඛ කොටගත් ඇමරිකාවේ සහ ලංකාවේ පදිංචි එම පවුල් පරපුරේ සියලු පින්වතුනට ඒ වාගේම ධර්ම ශ්‍රවණය කළ සියලුම සදහැබර ඔබ හැම දිනාටම තබන් තබන පියවරක් පියවරක් පාසා තුනුරුවන්ගේ ආශිර්වාදී දිව්‍යාංගේ රැකවරණ ලැබේවා. දීර්ඝායුෂම ලැබේවා. අභිවාදනශීලී ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන් වූ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්චතු. මෝහක්ඛයෝ නිබ්බානං.